ආයිබෝවන් දරුවනේ අපේ YouTube නාලිකාව හා එකතු වී සිටින ඔබට විනාඩි 5ක ගැටලුවක් විසඳලා දෙන්නයි මම හදන්නේ විභාගෙට බොහෝ දුරට එහෙම ඉඳ තියෙන අනුකලනයේ යෙදීමක් අපි විනාඩි 5ක් තුල ඉගෙන ගමු ඔයාලට මතක ඇති අපි කතා කරලා තියෙනවා වක්‍රයකින් වක්‍රයක් කියන්නේ අපි හිතමු මේ වර්ගඵල කොටසක් හිතන්න මෙහෙම a වල ඉඳන් b ට මේ fx වක්‍රය මගින් a වල ඉඳන් b fx මේ x සමානයි a x සමානයි b සහ y සමානයි බිංදුව හැවත් x අක්ෂය මගින් මේනුව තියෙනවානේ ආවෘත වර්ගඵලයක් නැවත කිව්වොත් y සමානයි fx වක්‍රය x සමාන a රේඛාව x සමාන b රේඛාව මේ x අක්ෂය රැත y සමාන බිංදුව රේඛාව මගින් ආවෘත වර්ගඵලය මේ x අක්ෂය වටා සම්පූර්ණ වටයක් භ්‍රමණය කරනවා සම්පූර්ණ වටයක් කියන්නේ ඍජු කෝණ 4ක් රේඩියන් 25 භ්‍රමණය කරාම සෑදෙන පරිමාව හොයන සූත්‍රය මතක ඇති පරිමාව v නම් v කියන්නේ a වල ඉඳන් b ට 5 और अभी गाने में डी एक्स को मेक वाई तर फाइव वाई वर्गे डी एक्स अब मेक लियनवा ए वल इंदा बीट फाइव वाई की आने में एफेक्स एफेक्स के वर्गे डी एक्स की ओम अरे मेक माता का ही अदापि करानी मितन दी मेगा टुलु मन सागच्छा करानी वक्र देखा मगिन आउट वर्गफले होइन हैटी मैंने मेहम දැන් ඔබට දුන්නොත් y සමානයි x සහ y සමානයි x වර්ගය වක්‍ර දෙක මගින් ආවෘත ආවෘත වර්ගඵලය x අක්ෂය වටා භ්‍රමණය කිරීමෙන් x අක්ෂය වටා භ්‍රමණය කිරීමෙන් සෑදෙන ඝන වස්තුවේ පරිමාව ඔබට කියනවා 2 5 බෙදීම 15 බව පෙන්වන්න කියලා පෙන්වන්න එක ගන්න y සමාන x සහ y සමාන x වර්ග වක්‍ර දෙක වගින් ආවෘත වර්ගඵලය x අක්ෂය වටා භ්‍රමණය කිරීමෙන් සෑදෙන ඝන වස්තුවේ පරිමාව 2.5 වෙදී 15 බව පෙන්වනවා. පොඩි දල රූපයක් අඳගම්. මේ දල රූපේ මේ x අක්ෂය මේ y අක්ෂය. එතකොට අපි y සමාන x වර්ගය. ඔයාලා හැමෝම දන්න වක්‍රයනේ y සමාන x වර්ගය ඔහොම තියෙනවා. ඊට පස්සේ y සමාන x එකත් හැමෝම දන්න සරල රේඛාව මූල අක්ෂය හරහා යන y සමාන x. तर दे मेन्न में वर्ग पाले मैंने क्या ने वाई समान एक्स की ना रेखा है ऐ तक वाई समान एक्स वर्ग के वक्रे मेन्न में वर्ग पाले है मेन्न में वर्ग पाले है एक्स अक्ष वटा भ्रमणे कर मैं आ एक्स अक्ष वटा संपूर्ण भ्रमणे कर नहीं कर मैं तो हम क्यों है क्या एक्स अक्ष वटा के संपूर्ण वाटे आ आंसर करना तुम सी है टक रेडियन ना 25 देख मैं भ्रमणे कर हम दरुआ नहीं तो मैं මෙතන භ්‍රමණය කරාම හැදුනේ ඇති මතකයිනේ මෙතන භ්‍රමණය කරොත් දැන් මේ විදිහට ඝන වස්තුවක් නේ හැදුනේ මේ අපි කතා කරලා තියෙන්නේ මේවා ඝන වස්තුවක් හැදුනේ මේවා ඝන වස්තුවක් මෙතන හැදෙන්නේ හරිද දැන් මෙතන භ්‍රමණය කරොත් මෙන්න මේ වර්ගඵලයනේ එතකොට මේ වගේ හැඩයක් එන්නේ මෙන්න මේ වගේ හැඩයක් එන්නේ ඔන්න වගේ ඒත් ඝන වස්තුවක් තමයි මෙන්න මේ විදිහ ඝන වස්තුවක් එන්නේ तो मेन मे आगे परमा तमा यो मे वर्गफले तो मैं भ्रमण नहीं करें होते मे वर्गफले भ्रमण करा है दिन हेटे वह घन वस्तु अक्न इति वोट पुलवाने है दिन मेहमे नहीं मेन मे संपूर्ण मे वाय समान एक्स की ने मेन मेहम केतु वगे हेडे अक्न पलवे नियम वाय समान एक्स की वाक्य एक साक्ष भ्रमण नहीं करा मेन मे आगे मेन मे परमा अड़ुकरा नो ने खाऊद मेन मे है कोट सर මෙන්න මේ කොටස. මෙන්න මේ වගේ කොටස අඩු කරන්න. එතකොට හැදෙන එක තමයි මේ ඉන්නේ. හරිද? ඉතින් මේ පරිමාවට ප්‍රකාශනය ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අහගන්න.
ඒ පරිමාව v නම් එතන v සමානයි මෙතන සීමාව ඔබ දන්නවා y සමාන x y සමාන x වර්ග නම් මේ දෙකේ ඡේද ලක්ෂ හොයන්නේ ගේමක් නැහැනේ බිඳුවයි මෙතන හරියටම කැපෙන මේ ලක්ෂය කවුද 1යි එහෙනම් අපි ලියන්න පුළුවන් අනුකල සීමාව බිඳුවේ ඉඳන් 1ට එතකොට මෙයාගේ මේ වක්‍ර කොටස ගත්තහම 5 අපි දැන් ඒක 5y1 වර්ග කියලා 5y1 වර්ග dx එකෙන් අනු කරනවා බිඳුවේ ඉඳන් 1ට මෙන්න මේ කොටස ඒ ඒ කොටස අපි ගමු එහාට y2 කියලා පළවෙනි එක්කෙනාට මේක y1 කියලා ගමු මේ උස අනිත් එක්කෙනා y2 එතන එනවා බිඳුවේ ඉඳන් 1ට 5y2 වර්ග dx එතන අපිට පුළුවන් ඕනනම් බිඳුවේ ඉඳන් 1ට 5 නියතයක් ඒක එලියට ගන්න මෙතනින් එනවා y1 වර්ගය ඍණ y2 වර්ගය විදිහට එනවා dx වගේ හැඩයක් මේ මේ කොටස එන්නේ දැන් හොඳේ ඔන්න ඔය කැලේ ඔන්න ඔය පරිමාවෙන් හරි මේක තමයි ද v කියලා කියන්නේ මේක පරිමාව v ප්‍රමණය කරා මේ වටා එතන අපිට ලියන්න පුළුවන් බිඳුවේ ඉඳන් 1ට y1 වර්ගය y1 කියලා කියන්නේ එතකොට මේ උඩ තියෙන මේ වක්‍රය මේක නම x නේ මෙයා x එතකොට එයා වර්ග කරොත් x වර්ගය ඍණ y2 වර්ගය y2 කියන්නේ මේ එන වක්‍ර කොටසනේ ඒක x වර්ගය යාගේ වර්ගය x 4 dx එතන 5 තියෙනවා හරි එතකොට වෙනවා 5 x වර්ගය අනුකලනය කරොත් ඔයාලා දන්නවා කවුද x ඝනය බෙදීම 3යි x 4 අනුකලනය කරොත් x 5 බෙදීම 5යි සීමාව බිඳුවේ ඉඳන් 1ට එනම් 5 ඊයර සීමාව 1 දැම්මොත් මෙතන 3න් 1යි ඍණ 5න් 1යි බිඳුව දැම්මොත් බිඳුවමයි එනම් මෙතන පොදු මෙතන 5යි සුළු කරාම කුඩා පොදු ගුණාකාරය 15යි මෙතන 5යි මෙතන කීයද 3යි එහෙනම් අපිට එනවා මේ උත්තරය 5 3 ගම් 2යි 2යි 5 වෙදි 15යි මේක තමයි පරිමාව වෙන්නේ මෙයාගේ මොන හරි ඝන ඒකක ඝන ඒකක රයිට් ඉතම සරලම ගානක් මම ඔබට පැහැදිලි කරේ එතකොට මෙවැනි ආකාරයකදී කොහොමද අපි මේ අනුකලනය භාවිතා කරලා පරිභ්‍රමණ ඝනයක පරිමාව හොයන්නේ කියලා එතකොට ඔබ කරන්න ඕනේ අනිවාර්යයෙන් මේ සීමා දෙක හොයා ගන්න ඕනේ. ඉතින් y සමාන x වර්ගය y සමාන x විසඳුවාම එන්නේ x සමාන බිඳුව x සමාන 1නේ. එතන මෙතන බිඳුව මෙතන 1. ඊට පස්සේ මේ කොටසෙන් එන හැදෙන පරිමාව එන්නේ මේ කේතු ආකාරය හැදේ. මෙන්න මේ ආකාරයට තියෙන මේ විදිහට වක්‍රණිය පුනීලයක් හැඩයක්. ඉතින් මෙයාගේ මේ අඩු කරාම එන එක තමයි එන්නේ අපිට මොකද මේ වර්ගඵල කොටසනේ දැන් කරගුවානේ. මේ වර්ගඵල කොටස කරගුවාම එන පරිමාව අපිට මේ විදිහට හොයන්න පුළුවන්. හරි. ඉතමත් කෙටි ගැටලුවක් ඔයගලගේ ඒ කොටසේ ඉන්න ගැටලුවක් මම මේ විසඳුවේ මේක බලන්න මෙවැනි ගැටලුවක් පොඩි විභාගෙදී අහන්න පුළුවන් මම මේ ඔබට මේ විනාඩි පහ වඩා අර්ථවත් වෙයි කියලා මම හිතනවා ආයිබෝවන්.